मध्य परमाणु विद्युत ऋणतावे मुहुम करणीय पदनम करगिन स्वयं सह आरोहण पिलिवरण मेम वीडियो यदि अवधान करणी अभी मे वीडियो अटते उदाहरण साकाचा कि उत्साह मे पिल पेहदली किरी सिद्ध कर लेन अदे अभी प्रथम पोडक अवधान करते सिद्धांत करुण मतगत भागण एस लक्षण किसियम संयोगेक काबनिको अकाबनिक संयोगेक परमाणुक एस लक्षण विद्युत ऋणतावेट අනුලෝමව සමානුපාතිකයි කියන කාරණාව තමයි ඔබ මෙහිදී පාවිච්චි කරන සිද්ධාන්ත කරුණ. S ලක්ෂණ අනුලෝමව සමානුපාතිකයි විද්‍යුත් ඍණතාවයට. ඒ අනුව පුතේ ඔබ දන්න මුහුම් කරන ආකාර තමයි SP3, SP2 සහ SP වෙනත් මුහුම් කරන තියෙනවා. නමුත් අපි නවීෂණ ප්‍රදේශය යටතේ ඔබව ફોકસ කරන්නේ මෙව මුහුම් කරන අවස්ථා තුන සඳහා පමණයි. SP3 වල පුතේ හොඳටම දන්නවා ඔබ S ලක්ෂණ संपूर्ण S ලක්ෂණ වැඩි වෙන්නේ SP3 ට වඩා S ලක්ෂණ SP2 වල වැඩි ඊට වඩා SP වල S ලක්ෂණ වැඩි. ඒ අනුව කිසියම් පරමාණුවක් SP3 මුහුම්කරණයේ තියෙනවට තියෙනකොට වඩා SP2 මුහුම්කරණයේ තියෙනකොට එම පරමාණුවේ විද්‍යුත් ඍණතාවය වැඩි. මොකද උඩ සිද්ධාන්තයට අනුව S ලක්ෂණ වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා නම් අපිට පේන්න තියෙනවා දැන් SP3 වල S ලක්ෂණ 125ක් වෙනවා. ඒ වගේම SP2 වල S ලක්ෂණ 133 තුනෙන් එකක් වෙනවා. SP වල S ලක්ෂණ 150ක් වෙනවා. ඒ අනුව S ලක්ෂණ වැඩි වෙන්න අදාළ පරමාණුවේ විද්‍යුත් ඍණතාවයත් ඉහළ යන්න ඕනේ. මේක තමයි අපේ සිද්ධාන්ත කරුණ විද්‍යුත් ඍණතාවයේ මධ්‍ය පරමාණුක සොයන ආකාරයේදී. හොඳයි. අපි යමු පළවෙනි උදාහරණයට. දැන් පුතේ මේ දිල තියෙන උදාහරණය හොඳට බලන්න. මේ උදාහරණය මම කළු කරලා තියෙන කාබන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය ආරෝහණ පිළිවෙලට සැකසෙන්නේ කොහොමද කියන එක තමයි ඔබගෙන් අහලා තියෙන්නේ මම මේකට කැපිටල් A මේකට කැපිටල් B මේකට කැපිටල් C කියලා කියන්නම් හොඳයි දැන් අපි පාවිච්චි කරපු තර්කයට අදාළව අපි උත්සාහ කරමු කොහොමද මේක විද්‍යුත් ඍණතාවය ගණනය කරන්න කියලා හොඳයි මම පෙර වීඩියෝ වල ඔබට ඉතාම පැහැදිලිව කියලා දුන්නා කොහොමද ඉතාම කෙටි ක්‍රමයකින් මුහුම්කරණයේ සොයාගන්නේ කියලා ඔබ මුහුම්කරණයේ සොයන ආකාරය පිළිබඳව අවබෝධයක් නැතිනම් ඔබට මෙතනදි මතක් කරනවා කරුණාකරලා මාගේ පෙර වීඩියෝ නරඹලා මෙම ප්ලේලිස්ට් එක යටතේ එන පෙර වීඩියෝ නරඹලා ඔබ හොඳ මුහුම්කරණය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගෙන මෙතනට එන්න. එතකොට තමයි ඔබට මේක ඉතාම ඉක්මනින් වැටහෙන්නේ. හොඳයි. දැන් අපි බලමු මෙන්න මේ කාබන් පරමාණුවේ මුහුම්කරණය මොකක්ද කියලා මුලින්. අපි දන්නවා විද්‍යුත් ඍණතාවය නම් මේගොල්ලෝ මේ අහන්නේ. අපි මුලින්ම මුහුම්කරණය හොයන් ඉන්න ඕනේ. එතකොට දුවේ පුතේ මේ කාබන් පරමාණුව ඔබට පේනවා සම්බන්ධ වෙලා ඉන්නවා පරමාණු 1 2 3 4 පරමාණු 4කට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට දුවේ පුතේ පරමාණු 4කට සම්බන්ධයි. ඊට අමතරව ඔබට පේනවා මේකෙ කිසිඳු ලෝන් පෙයා එකක් අපි කියනවා වියුක්මි ඉලෙක්ට්‍රෝන යුගලක් දකින්න නැහැ. ඒ අනුව පුතේ මේක පිළිතුරු 4 ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවා පිළිතුරු 4 එනවා නම් එයාගේ මොහොම් කරන්නේ අනිවාර්යයෙන්ම SP3. මම ඔබට මතක් කරන්න මෙතන ලියන්නම්. පිළිතුරු 4 આવොත් SP3 පිළිතුර 3 આવොත් SP2 පිළිතුර 2 આવොත් SP දැනට මේ ටික ප්‍රමාණවත්. හරි. අපි බලමු මෙන්න මෙතන කාබන් පරමාණුව. මේ කාබන් පරමාණුව බලමු. සම්බන්ධ පරමාණු 1යි 2යි 3යි. සම්බන්ධ පරමාණු පුතේ 3ක් තියෙනවා. සම්බන්ධ පරමාණු 3ක් තියෙන අපි ද්විත්ව බන්ධන ගන්නෙ නැහැ. පරමාණු කොමනයි ගණනය කරන්නේ. 3 දන බිඳුවෙන් අපිට ලැබෙනවා 3. ඒ කියන්නේ මුහුම් කරන්නේ SP2. ඔබට මතක ඇති පිළිතුර 3 ඇවිල්ලා තියෙන්නේ. පිළිතුර 3 ආවනම් SP2 වෙන්න ඕනේ මොහොම් කරන්නේ බොහොම සරලයි හොඳයි අපි ඊළඟ පරමාණුවට ගියොත් මෙතන ඔබට පේනවා සම්බන්ධ පරමාණු තියෙන්නේ පුතේ හොඳට බලන්න හයිඩ්‍රජන් සහ මේ පැත්තෙන් කාබන් සම්බන්ධ පරමාණු තියෙන්නේ 2යි
දෙකදන බිඳුව කියන්නේ පිළිතුර දෙකයි අපි දන්නවා දෙක උත්තර එනවා නම් අනිවාර්යයෙන්ම මුහුම් කරන්නේ SP වෙන්න ඕන ඒ අනුව ඉතාම සරලව ඔබට වැටහෙනවා S ලක්ෂණ මෙයාගේ තියෙන්නේ 125යි S ලක්ෂණ මෙයාගේ තියෙනවා 133යි තුනෙන් එක මෙයාගේ S ලක්ෂණ පවතින්නේ 150 යනවා අපිට පැහැදිලි වෙනවා S ලක්ෂණ වැඩිම එක්කෙනාගේ විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්න ඕනේ ඒ අනුව ඉතාම පැහැදිලිවම මේ ලියලා තියෙන ඕඩර් එකටම තමා විද්‍යුත් ඍණතාවය කාබන් පරමාණුයේ වැඩි වෙන්නේ. ඒ අනුව අපිට පැහැදිලිවම C කියන සංයෝගයේ තමා C කියන සංයෝගයේ පවතින කාබන් පරමාණුයේ තමා විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ. B වල තියෙන සංයෝගයේ කාබන් පරමාණු විද්‍යුත් ඍණතාවය ඊට වඩා අඩුයි. පළවෙනි A සංයෝගයේ තියෙන විද්‍යුත් ඍණතාවය ඊටත් වඩා අඩුයි. මෙන්න මෙහෙමයි පුතේ අපි විද්‍යුත් ඍණතාවය තෝරාගන්නේ පළවෙනිම උදාහරණයට අදාළව. හොඳයි. අපි යමු ඊළඟට ඊට වඩා තරමක් සංකීර්ණ උදාහරණයකට. හොඳයි. අපි මුලින්ම උත්සාහ කරමු මේකේ නිවැරදි ලුවිස් ව්‍යුහය නිර්මාණය කරගන්න. ලුවිස් ව්‍යුහය නිවැරදි නිර්මාණය කරගත්තේ නැත්නම් අපිට අපහසුයි පිළිතුර ફોකස් කරගන්න. මෙන්න පුතේ නයිට්‍රජන් ඉන්නවා. හයිඩ්‍රජන් දෙන්නේ කනෙක් වෙලා ඉන්නවා. එතකොට අපි ගණනය කරමු. නයිට්‍රජන් 5යි, හයිඩ්‍රජන් 1යි 1යි 2යි මයිනස් 1ක් තියෙනවා. ඒ කියන්නේ තව එකක් එන්න ඕනේ. 5 2 7 1යි 8යි 8 බෙදනවා 2කින්. එතකොට පිළිතුර 4යි. මම දන්නවා ඔබ ලුවිස් ව්‍යුහය ගැන සම්බන්ධයෙන් විශාල පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැති බව හතරයි දැන් පුතේ ඔබ ඔල්රෙඩි බන්ධන දෙකක් අපි මේ වෙද්දි බන්ධන දෙකක් මේ වෙද්දි ගහලා ඉවරයි යනවා දෙකක් අඩු කරමු එතකොට දෙකයි එන්නේ තව බන්ධන දෙකයි දෙන්න ඕනේ හයිඩ්‍රජන්ට අපි දන්නවා බන්ධන දෙන්නේ නැහැ ඉතිරි බන්ධන දෙක අපි නයිට්‍රජන්ට දෙමු හොඳයි ඔන්න NH2 වල තත්වය දැන් ඔබට පුළුවන් මේකේ විධිමත් ආරෝපණය අවශ්‍ය නම් ගණනය කරන්න විධිමත් ආරෝපණය ගණනය කරනකොට ඔබට පේනවා දුවේ පුතේ නයිට්‍රජන් වල අපි දන්නවා මම එක වෙන පෑනකින් අඳින්නම් නයිට්‍රජන් වල පස්වෙනි කාණ්ඩයේ දැනට ඉලෙක්ට්‍රෝන හතරක් වටේට තියෙනවා ඒ වගේම බන්ධන දෙකක් හදලා තියෙනවා යනු අපිට පේනවා මෙතන ඍණ ආරෝපණයක් වෙනවා නැත්නම් අපිට නිකන් හිතන්නත් පුළුවන් නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩේ මෙතන 1 2 3 4 5 6 ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා මේක වටේට ඒ නිසා ඍණ ආරෝපණයක් එන්න ඕනේ කියලා සරලව හිතන්නත් පුළුවන් හොඳයි අපි යමු ඊළඟට ඊළඟ ව්‍යුහය අඳින්න ඇමෝනියා බලන්න පුතේ නයිට්‍රජන් ඉන්නවා හයිඩ්‍රජන් තුන් දෙනෙක් ඉන්නවා මෙන්න ලෝන් පෙයා එක දානවා මේක තාම සරලයි මේක මම හිතනවා ඔබ උසස් පෙළදී තාම විශාල වශයෙන් අඳින ස්ට්‍රක්චර් එකක් ඇමෝනියම් නයිට්‍රජන් ඉන්නවා හයිඩ්‍රජන් හතර දෙනෙක් ඉන්නවා අපිට පේනවා බන්ධන හතරයි තියෙන ඒ නිසා මේකට ධන ආරෝපණයක් එන්න ඕනේ හොඳයි දැන් අපි අපේ මූලික සිද්ධාන්ත වලට අනුව නයිට්‍රජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය තමයි අපි මේකේ ගණනය කරන්නේ හොඳට මතක තියාගන්න නයිට්‍රජන් හි විද්‍යුත් ඍණතාවය වැඩි වෙන පිළිවෙල තමයි අපි මේ ගානේ ගැටලුවේදී හොයන්න හදන්නේ රයිට් මෙතන නයිට්‍රජන් ඉන්නවා මෙතනත් නයිට්‍රජන් ඉන්නවා මෙතනත් නයිට්‍රජන් ඉන්නවා දැන් ඔබට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා මේ තුන්දෙනාගේ මුලින්ම මොහුම් කරණේ හොයාගෙන ඉන්න හොඳට බලන්න අපිට බැලුව ගමන් පේනවා මේ නයිට්‍රජන් සම්බන්ධ වෙලා ඉන්නවා පරමාණු දෙකකට සහ ලෝන් පෙයාස් දෙකකට එනවා අපිට පැහැදිලි මෙතන පිළිතුර එන්න ඕනේ 4 ධන බිඳුව 4යි 4 එනවා නම් අපි දන්නවා මොහොම් කරන්නේ අනිවාර්යෙන්ම sp3 මෙතනත් අපි බලමු සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයා 1යි ඒ කියන්නේ දුවේ පුතේ මෙතනත් මෙතන අපි ගන්න ඕනේ 3 මෙතන අපි ගන්න ඕනේ 3 ධන 1 එතනත් එන්නේ 4 ඒ කියන්නේ එතනත් මොහොම් කරන්නේ sp3 ම තමයි ඒ වගේම මෙතනත් ඔබට ගණනය කරන්න පුළුවන් සම්බන්ධ පරමාණු 4යි ලෝන් පෙයාස් නැහැ පිළිතුර 4යි ඒ කියන්නේ මොහොම් කරන්නේ sp3 ඒ අනුව දුවේ පොතේ අපිට පැහැදිලිවම පේනවා දැන් මේ නයිට්‍රජන් පරමාණු තුනේම මුහුම් කරන සමානයි තුනේම මුහුම් කරන sp3 එහෙමනම් දැන් මුහුම් කරන සමානයි කියන එකෙන් අපිට නයිට්‍රජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවයේ වැඩි වෙන පිළිවෙල හොයන්න බෑ ඒ නිසා ඔන්න මතක තියාගන්න ඕනේ දැන් කලින් ගාන ඉතාලම පහසුයි මොකද කලින් ගැටලුවේදී අපිට ලබා දීලා තිබ්බේ මුහුම් කරන අසමාන වෙන ස්ට්‍රක්චර්ස් තුනක් නමුත් මේකදී බැලුවම ඔබට පේනවා මුහුම් කරන සමානයි. හොඳයි. මුහුම් කරණේ අංක 1ට බලලා ඔබට මුහුම් කරණයෙන් පිළිතුරු ලබා ගන්න බැරි නම් ඔබ යන්න ඕන දෙවෙනි විසඳුමට. හොඳට මතක තියාගන්න දුවේ පුතේ දෙවෙනි විසඳුම තමයි ඔක්සිකරණ අංකය වැඩි වෙන පිළිවෙල සොයා ගැනීම. හොඳයි. අපි දැන් දෙවෙනි පිළිවෙලට ගියාම දෙවෙනි වැඩපිළිවෙලට ගියාම ඔක්සිකරණ අංකය කොහොමද ගණනය කරන්නේ? හොඳට බලන්න පුතේ. සාමාන්‍ය නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය 3.0යි. හයිඩ්‍රජන් වල 2.1යි. කාබන් වල ආසන්න වශයෙන් 2.5ක් විතර වගේ වෙනවා.
මොදේ අපි මේ தත්ත ටික දැනට පාවිච්චි කරමු ඔබට යම් අවබෝධයක් තිබෙනවා නම් පොලින් පරිමාණය පිළිබඳව බොහොම හොඳයි මේ අවස්ථාව විතරම ප්‍රයෝජනවත් වෙනවා එතකොට එතකොට ඔබට මේ ආරෝපණ ලකුණු කරගන්න නයිට්‍රජන් සම්බන්ධයෙන් හොඳයි දැන් බලන්න පුතේ මෙන්න මේ බන්ධනය පිළිබඳව අවධානය යොමු කරන්න මෙන්න මේ බන්ධනය බලපුව ගමන් අපිට පේනවා හයිඩ්‍රජන් ගේ විද්‍යුත් ඍණතාවය 2.1යි නයිට්‍රජන් ගේ විද්‍යුත් ඍණතාවය 3.0යි අනුව මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් වෙන්න ඕනේ මොකද 3.0 කියන්නේ පොලින් පරිමාණයේ විශාල අගයක් 2.1ට සාපේක්ෂව යනවා යා ඩෙල්ටා මයිනස් වෙන්න ඕනේ අපි මේ පැත්තෙන් බැලුවම හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් නයිට්‍රජන් නැවතත් ඩෙල්ටා මයිනස් වෙලා තියෙනවා අපි මේ පැත්ත ද්‍රවණීය සැලකුවා මේ බන්ධනය සැලකුවා ඒ අනුව අපිට පේනවා පුතේ ද්‍රවණීයම් නයිට්‍රජන් ට ලැබෙනවා ඍණ දෙකක ආරෝපණයක් ඊට අමතරව එයාට කොහොමඩක් මම මේ නිල් පාටින් ඇදලා තියෙන ඍණ ආරෝපණය තිබුණා එතකොට දරුවෝ අපි ඒ ඍණ ආරෝපණයත් මේකට එකතු කරන්න ඕනේ එතකොට තමයි සමස්ත ඔක්සිකරණ අංකය ලැබෙන්නේ නයිට්‍රජන් වල ඍණ තුනයි පටලවා ගන්න එපා හොඳයි අපි දෙවෙනි උදාහරණයටත් ගන්න එතකොට අපිට තවත් මනාව මේ පිළිබඳ අවබෝධ වෙයි හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් හොඳට බලන්න මේ බන්ධනය පැහැදිලි කරන්නේ මේ සංයෝගය ඒ වගේම නයිට්‍රජන් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් එයානු අපිට පැහැදිලි නයිට්‍රජන් වල සමස්ත ඔක්සිකරණ අංකය මෙතනත් ඍණ 3යි අපි යමු ඊළඟ සංයෝගයේ ඔක්සිකරණ අංකය සොයන්න එතනත් පැහැදිලිවම පේනවා පුතේ හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් නයිට්‍රජන් ඩෙල්ටා මයිනස් හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා මයිනස් හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් නයිට්‍රජන් ඩෙල්ටා මයිනස් එතකොට අපිට පැහැදිලිවම පේනවා මෙතන මයිනස් 4ක් එනවා හැබැයි දුවේ පුතේ අමතක කරන්න එපා මෙතන තියෙනවා අපිට ප්ලස් 1ක් මෙන්න මේ ප්ලස් 1 අපිට මේ සංයෝගයේ අඳිනකොටම ආවා ඒ අනුව අපිට පැහැදිලි වෙනවා එතනත් පිළිතුර වෙන්නේ ඍණ 3යි දැන් ඔන්න පළවෙනි විකල්පය වැරදුනා ඒ නිසා දෙවෙනි විකල්පයට ගියා දැන් පුතේ ඔබට පේනවා දෙවෙනි විකල්පයත් ඔබට වැරදිලා තියෙනවා එහෙමනම් අපි යන්න ඕන තුන්වෙනි විකල්පය ආරෝපණය අපි යන්න ඕන පුතේ මොන විකල්පයටද තුන්වෙනි විකල්පයට තුන්වෙනි විකල්පය කියන්නේ දරුවෝ ආරෝපණය සෙවීම හොඳයි දැන් අපි බලමු ආරෝපණය පාවිච්චි කරලා කොහොමද විද්‍යුත් ඍණතාවය ගණනය කරන්න කියලා පුතේ දරුවෙක් මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් ධන ආරෝපණයක් පවතිනවා කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩිම ඍණ ආරෝපණයක් තියෙනවා කියන්නේ විද්‍යුත් ඍණතාවය අඩුම උදාසීනයි කියන්නේ මේ අතරමැදි අවස්ථාව. නමුත් අපි දන්න දේ තමා ගොඩක් උසස් පෙළ දරුවෝ වරද්දලා පටලවල මතක තබා ගන්න කාරණාවක් තමයි විද්‍යුත් ඍණතාවය. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝ නෙගටිවිටි කියනකොට නෙගටිව් කියන අර්ථයෙන් ළමයි උපකල්පනය කරනවා ඍණ ආරෝපණය තියෙන තැන තමා විද්‍යුත් ඍණතාවය වැඩිම කියලා. අන්න ඒක වැරදි අදහසක්. දරුවෙක් හිතන්න ඕනේ ඇයි මේ විද්‍යුත් ඍණතාවයට ධන ආරෝපණය තියෙන තැනට වැඩි වෙන්නේ කියලා. මොකද විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ තමන්ගේ දෙසට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව. දැන් පුතේ මෙන්න මේ අවස්ථාව ගන්න මෙන්න මේ බන්ධනය. මෙයාට ධන ආරෝපණයක් තියෙන නිසා මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ගොඩාක් නයිට්‍රජන් පැත්තට ඇද ගන්නවා. නමුත් මෙතන බන්ධනය සැලකුවොත් NH බන්ධනය සැලකුවම ඔබට පේනවා මෙයා ඍණ ආරෝපිතයි. ඒ නිසා මෙතන ඉලෙක්ට්‍රෝනත් ඍණ ආරෝපිතයි මෙන් බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝනත් ඍණ ආරෝපිතයි. ඒ නිසා ඍණ ඍණ විකර්ෂණය වෙනවා. ඒ නිසා එයා ළඟට ඉන්නේ නැහැ. එයා ඉන්නේ නැහැත් වෙනවා. ඒ අනුව පුතේ විද්‍යුත් ඍණතාවය කියන එක පටලව ගන්න හොඳ නැහැ. විද්‍යුත් ඍණතාවයේ වැඩිම ධන ආරෝපණයක් තියෙන අවස්ථාව. විද්‍යුත් ඍණතාවයේ අඩුම ඍණ ආරෝපණයක් තියෙන අවස්ථාව. මේ දෙකේ අතරමැදි අවස්ථාව තමයි උදාසීන අවස්ථාව කියලා අපි සාමාන්‍යයෙන් පැහැදිලි කරගන්න අවශ්‍යම දේ. හොඳයි. දැන් ඒ අනුව අපිට පැහැදිලි මුහුම්කරණයේ බැලුවා තුන්දෙනාගෙම සමානයි. ඔක්සිකරණ අංකයේ බැලුවා ඒ තුන්දෙනාගෙම සමානයි. එහෙමනම් දරුවෝ දැන් බලන්න තියෙන එකම දේ ආරෝපණය පමණයි. ආරෝපණයේ බැලුවම අපිට පේනවා ඍණ ආරෝපිත එක්කෙනා තමයි ඒ අනුව අඩුම විද්‍යුත් ඍණතාවය උදාසීන එක්කෙනා තමයි මැදට එන්න ඕනේ ධන ආරෝපණය තියෙන එක්කෙනා තමයි පුතේ ඊළඟට වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන සංයෝගය වෙන්න ඕනේ හොඳයි මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා මේ බඳු අවස්ථාවකදී විද්‍යුත් ඍණතාවය මොහොම්කරණයෙන් බලා ගන්න බැරි වෙනකොට ඔක්සිකරණ අංකේනොත් බලා ගන්න බැරි වෙනකොට ඔබ තුන්වෙනි ප්‍රසීඩියේකට යන්න ඕනේ. එහෙම නැත්නම් තුන්වෙනි පියවරට යන්න ඕනේ. ඒක තමයි චාර්ජ් එක. එහෙම නැත්නම් ආරෝපණය කියලා කියන්නේ. හොඳයි. අපි යමු ඊළඟ උදාහරණය පැහැදිලි කරන්න. HCOH. හොඳට බලන්න පුතේ. HCOH කියන්නේ මෙන්න මෙහෙම සංයෝගයක්.
HCOOH 2021 එකේ දරුව දන්නවා මේක කාබොක්සිලික් අම්ලයක් පළවෙනියට දීලා තින්නේ ඇල්ඩිහයිඩ් එකක් ඊළඟට තියෙන්නේ HCN HCN බන්ධනය මෙන්න මේ වගේ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා මේක ඉතාම සරලයි කාබන් ඩයොක්සයිඩ් අපි දන්නවා මේ වගේ රේඛීය අණුවක් හොඳයි මම විස්තර සහිතව පැහැදිලිව ඇඳලා තිනවා HCOH ඇල්ඩිහයිඩ් එක මෙයා කාබොක්සිලික් අම්ලයක් හයිඩ්‍රජන් සයනයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් තමයි දීලා තියෙන්නේ බලමු කොහොමද විද්‍යුත් ඍණතාවය ගණනය කරන්න කියලා. අපි මොලිම්ම පුතේ මේකේ මොහොම් කරණිය බලමු. දැන් මේක බැලුව ගමන් ඔබට පේනවා මේකේ මොහොම් කරණිය බලනකොට සම්බන්ධ පරමාණු තියෙන්නේ තුනයි. සම්බන්ධ පරමාණු තුනක් තියෙනවා නම් දැන් ඔබ දන්නවා ලේසියෙන් හොයාගන්න මෙයා sp2. මේකෙත් අපිට පේනවා සම්බන්ධ පරමාණු H oxygen and මේ oxygen. මෙතන OH තිබ්බා කියලා දෙකක් කියලා ගන්න නෑ පුතේ. මේ oxygenට තමයි කනෙක් වෙලා තියෙන්නේ එකයි. මෙතන දෙකයි මෙතන එකයි තුනයි ඒ අනුව මෙතන මොහොම්කරණය sp2 ඒ වගේම මෙතන මොහොම්කරණය බලනකොට අපිට පේනවා මම මේ කතා කරන්නේ මේ සංයෝගය ගැන සම්බන්ධ පරමාණු ඉන්නේ දෙන්නයි සම්බන්ධ පරමාණු දෙකක් ඉන්නවා නම් අපි දන්නවා මොහොම්කරණය sp වෙන්න ඕනේ ඒ වගේම තමයි පුතේ මෙතනත් අපිට පේනවා සම්බන්ධ පරමාණු තියෙන්නේ දෙකයි ඒ අනුව මෙයාගේ මොහොම්කරණය sp වෙන්න ඕනේ දැන් වොන්න අපි මොහොම්කරණය බලනකොට අපිට තේරෙනවා මොහොම්කරණයෙන් S ලක්ෂණ වැඩි දෙන්නයි S ලක්ෂණ අඩු දෙන්නයි අපිට වෙන් කර අඳුනා ගන්න පුළුවන් මෙන්න S ලක්ෂණ වැඩි දෙන්න මෙන්න S ලක්ෂණ අඩු දෙන්න ඒ අනුව පුතේ අපි ආරෝහණ පිළිවෙලට හදනකොට අපිට තේරෙනවා අංක 1 සහ අංක 2 දෙන්න ඕන මේ පැත්තට 1 හා 2 මේ පැත්තට දෙන්න ඕනේ 3 හා 4 මේ පැත්තට දෙන්නවා හැබැයි අපි දන්නේ නැහැ තාම 1 2 කාටද දෙන්නේ කියලා නමුත් 1 2 දෙන්නේ මොන දෙන්නටද කියන එක අපි දැන් දන්නවා 3 4 ත් කවුද වෙන වෙනම දන්නේ නැහැ හැබැයි 3 4 දෙන්න ඕනි කාටද කියලා ඔබ දන්නවා හොඳයි අපි දැන් ඊළඟට මේකේ අවධානය යොමු කරමු දැන් ඔබ දන්නවා අපි ස්ටෙප්ස් වලට අපි යමු මොහොම්කරණය අපි බැලුවා මොහොම්කරණෙන් යම් අවබෝධයක් ගත්තා ඊළඟට යමු ඔක්සිකරණ අංකය පැහැදිලි කරගන්න මේකේ දීර්ඝ අවබෝධයක් ගැනීම සඳහා හොඳයි අපි දැන් ඔක්සිකරණ අංක ගණනය කරමු රයිට් අපි මුලින්ම මේ සංයෝගය දිහා බලන්න hydrogen 2.1 delta positive වෙන්න ඕනේ delta plus මෙයා delta minus මෙතනත් delta plus පුතේ මෙයා delta minus oxygen 3.5 delta minus delta plus delta minus delta plus එයාનો අපිට පේනවා ඍණ 2යි ධන 2යි cancel out ඔක්සිකරණ අංකයේ බිඳුවයි මෙතන බලමු ඔක්සිකරණ අංකය oxygen delta minus carbon delta plus මෙයා 3.5 oxygen 3.5 carbon 2 2.5 ඒ අනුව carbon delta positive hydrogen 2.1 ඒ නිසා මෙයා delta positive carbon delta 2.5 delta minus මෙතන ගත්තාම මෙයා delta minus මෙයා delta plus මෙයා delta minus මෙයා delta plus එහෙන් බලමු අපිට පේනවා ධන 3ක් එනවා ධන 3ක් එනවා ඔක්සිජන් ළඟින් හයිඩ්‍රජන් ගෙන් ඍණ 1ක් එනවා ඒ අනුව ධන 3යි ඍණ 1යි කියලා කියන්නේ ධන 2යි ඊටාම පැහැදිලිව ඔක්සිකරණ අංකය ධන 2ක් වෙන්න ඕනේ අපි කතා කරන aldehyde sorry carboxylic අම්ලයේ carbon ගේ ඔක්සිකරණ අංකය දැන් ඔබට තේරෙනවා මේ දෙකෙන් priority ලබා දෙන්න ඕන කාටද මේ දෙකෙන් කාටද priority ලබා දෙන්න ඕන කියලා දැන් ඔබට ඉතාම පැහැදිලිව පේනවා ඔක්සිකරණ අංකයේ වැඩි එක්කෙනාගේ අනිවාර්යෙන් විද්‍යුත් ඍණතාවය වැඩි පුතේ හරි අපි මේ දෙන්නත් එහා පැත්තෙන් දෙන්නත් සංසන්දනය කරලා ඉවර කරමු මෙතන අපිට බලමු ගමන් පේනවා carbon ගේ මොහොම්කරණයේ ඉන්නේ nitrogen 3.0 විද්‍යුත් ඍණතාවය වැඩි minus මෙයා ප්ලස් පුතේ මෙතන බන්ධන තුනක් තියෙනවා ඒ නිසා මයිනස් ප්ලස් මෙහෙම හෙන්න ඕනේ මේ පැත්තෙන් ගත්තම හයිඩ්‍රජන් ප්ලස් කාබන් මයිනස් මෙතනත් අපිට බලපුව ගමන් පේනවා ධන තුනක් ආවට ඍණ එකක් ඇවිල්ලා තියෙනවා ඒ නිසා පුතේ මෙතන ඔක්සිකරණ අංකය ධන 2 හොඳට බලන්න ධන 3යි හයිඩ්‍රජන් ගෙන් එනවා ඍණ එකක් ධන 2යි කාබන් ඩයොක්සයිඩ් ගත්තම ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් අපිට පේනවා කාබන් වල ඔක්සිකරණ අංකය ධන 4යි හොඳයි අපි දැන් මොහොම්කරණයෙන් තෝරගත්තා 1 2 එන්න ඕනේ කාටද කියලා ඒ තියෙන දකුණු පැත්තට 3 4ෙන් තෝරගත්තා 3 4 තෝරගත්තා ඉන්න ඕන වම් පැත්තට කියලා දැන් අපි ඔක්සිකරණ අංක බැලුවම් පුතේ අපිට පේනවා 1 2 තෝරගත් එක්කෙනගෙන් අඩු ඔක්සිකරණ අංකය ආපු එක්කෙනා තමයි දෙවෙනි එක්කෙනා වෙන්න ඕනේ වැඩි ඔක්සිකරණ අංකය ආපු එක්කෙනා තමයි පළවෙනි එක්කෙනා වෙන්න ඕනේ අඩු දෙන්නගෙන් අඩු ඔක්සිකරණ අංකය ආපු එක්කෙනා තමයි අන්තිම එක්කෙනා වෙන්න ඕනේ ධන දෙක ඔක්සිකරණ අංකය ආපු එක්කෙනා තමයි ඊළඟට වැඩි වෙන්න ඕනේ. එහෙම බැලුවම අපිට තාම පැහැදිලිව පේනවා අඩුම ඔක්සිකරණ අඩුම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ HCHO වලට ඊළඟට HCOOH වලට කාබොක්සිලික් අම්ලයට.
ඊට පස්සේ අපිට පේනවා ධන දෙක තියෙනවා ධන දෙක කියන්නේ HCN ඊට පස්සේ අපිට පේනවා පුතේ කාබන් ඩයොක්සයිඩ් මේක තමයි විද්‍යුත් ඍණතාවය කාබන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන අනුපිළිවෙල වෙන්න ඕනේ විද්‍යුත් ඍණතාවයේ වැඩි වෙන අනුපිළිවෙල තෝරා ගැනීම ඉතාම වැදගත් මේ සඳහා අංක 1ට ඔබ ප්‍රයොරිටි දෙන්න ඕනේ මොහොම්කරණයට අංක 2ට ඔබ ප්‍රයොරිටි දෙන්න ඕනේ ඔක්සිකරණ අංකයට අංක 3ට ඔබ ප්‍රයොරිටි දෙන්න ඕනේ පුතේ චාර්ජ් එකට මෙතනදී නම් අපිට මොහොම්කරණය සහ ඔක්සිකරණ අංකයේ පමණයි අපි භාවිතා කරේ මොහොම්කරණින් මුලින්ම වර්ගීකරණයක් කරගත්තා ඊළඟ ඔක්සිකරණ අංකයේ භාවිතා කරලා ගණනය කිරීම සිද්ධ කරගත්තා හොඳයි දැන් අපිට පැහැදිලි වෙනවා ඇති කොහොමද අපි විද්‍යුත් ඍණතාවය පාවිච්චි කරලා විද්‍යුත් ඍණතාවය හොයන්න මොහොම්කරණය භාවිතා කළ යුතු ආකාරය කොයි වගේද කියලා ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති පළවෙනි උදාහරණය සාමාන්‍ය උදාහරණයක් මොහොම්කරණය පමණක් පාවිච්චි කරලා ගත්ත විදිහ මේක තමයි මේ ඔබට පේන්න තියෙන්නේ ඊළඟට අපි පාවිච්චි කරා මොහොම්කරණයෙන් නිවැරදිව තෝරා ගන්න බැරි වෙනකොට ඊට පස්සේ ඔබ ඔක්සිකරණ අංකය භාවිතා කරලා කොහොමද හොයන්නේ කියලා බැලුවා ඒකටත් වරදිනකොට අපි ආරෝපණය තෝරාගෙන කොහොමද මධ්‍ය පරමාණු විද්‍යුත්ණතාවය ගණනය කරන්න කියලා මේ උදාහරණේ උදාහරණ අංක දෙකෙන් අපි පැහැදිලි කරා උදාහරණ අංක 3 තරවන් සංකීර්ණ උදාහරණයක් ඒකදී අපිට සංයෝග හතරක් ලබා දීලා තියෙනවා සංයෝග හතරෙන් අපි මුලින්ම මොහොම්කරණය අනුව වර්ගීකරණයක් කරගත්තා ඊළඟ ඔක්සිකරණ අංකය අනුව වර්ගීකරණයක් කරගත්තා ඊට පස්සේ තමයි දුවේ පුතේ අපි අවසාන පිළිතුර දක්වා ළඟා වුණේ මෙහිදී චාර්ජ් එක බැලීමේ අවශ්‍යතාවයක් ලැබුණේ නැහැ මම හිතනවා දැන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ ඇති කොහොමද ලුවිස් වේහුවේ ඇඳ ගැනීමෙන් පසු මධ්‍ය පරමාණුයේ විද්‍යුත් ඍණතාවයේ ආරෝහණ පිළිවෙල සකසා ගන්නේ කියලා. ඔබට ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා ඔබ කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න, ඔබට මෙවැනි පහසු කෙටි ක්‍රම සහිත වීඩියෝ ගණනාවක් ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.